ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබදේශනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අපි නොසැලෙන ඇදහිල්ලෙන් සමිඳුන් සමග යමු. බයිබල් පදය දානියෙල් 3:18 එසේ නොකලත් රජ්ජුරු වෙනි. ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පීටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය. සෙනෙවන්ත කිතුණු වනි. නිෂ්පල වූ උපකාරගෙන බලා සිටීමෙන් අපේ ඇස් තවම ශ්‍රවණීය කියා ඔබ එකිනෙකා ගැන විලාප නොකර ඔබ ඇතුළාන්තර මනුෂ්‍යාව ඇතහෙල්ලෙන් ශක්තිමත් කරගන්න. කිතුණු වනි. බබිලෝනියේ නෙබුකද්නේෂර් රජු විසින් රියන් සැටක් උසහා රියන් හයක් පළල රන් රූපයක් සාදා තූර භාණ්ඩවල ශබ්දය ඇසෙන විට ඊට නමස්කාර කරන ලෙස රටවැසියන්ට නියෝග කළේය. නමුත් ශද්‍රක්, මේෂක්, අබේද්නෙගෝ යන තරුණයන් තිදෙනා හැරෙන්නට සියල්ලෝම ඊට නමස්කාර කළෝය. ඉන් රාජ උදාසට ලක් වූ මෙම තිදෙනාව රජුගේ අනපරිදි සත්ගුණයකින් රත්කල ගිනි උදුනට දැමීමට නියම කළේය. නමුත් ප්‍රධාන දේ වචනේ පරිදි ඔවුන් කියා සිටියේ රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පීටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කියාය. එනමුත් ඔවුන්ට ඇති නොසැලෙන ඇදහිල්ල නිසා ඔවුන් තිදෙනාව රජුගේ අතින් දෙවිඳුන් ගැලූ අතර රජුගේ සිතද ඉන් වෙනස් විය. ආදරණීය කිතුණුවනි, ඔබ ජීවිතයත් මරණයත් අතර ජීවිතයේම ගින්නක්සේ දැනෙන ප්‍රශ්නයකට මැදිහත් වී තිබේද? ඔබගේ ජීවිත ගමනේ මෙතෙක් ආ සීල අභියෝගයන් හා ගැටලු වලට විසඳුම සොයාගත්තේ වස්තුව ගෞරවය හා ඔබට ඇති බලයෙන්ද? නැත්නම් සිත් වේදනා, කරදර, නින්දා කිරීම අන් අය පිට පටවමින්ද? එසේත් නැත්නම් ඒ සියල්ලට විසඳුම සොයාගත්තේ දෙවිඳුන් තුල ඇදහිල්ලෙන්ද? ඔබගේ ඇදහිල්ල දෙස බලා යේසුස් සමිඳුන් නොදන්නා වූ අය උන්වහන්සේව සොයා වේද? නැත්නම් ඔබ අන් අය නිසා ඇදහිල්ලෙන් පසුබට වූවාද? මන්ද ඇදහිල්ලෙන් නො සියල්ල පාපය. එබැවින් ඔබ ජීවමාන ඇදහිල්ල වන යේසුස් සමිඳුන් කෙරේ නොසැලෙන ඇදහිල්ලක් සබමින් ජීවිතයට නව ආරම්භයක් දෙන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබගේ ජීවිත ගමනේ මෙතෙක් ආ සියලු අභියෝගයන් හා ගැටලු වලට ඔබ විසඳුම සොයාගත්තේ ලෝකේ කාරණා තුලින්ද? එසේත් නැත්නම් දෙවිඳුන් තුල ඇදහිල්ලෙන්ද? මොහොතක් මෙනෙහි කර බලන්න. ඔබ නොසැලෙන ඇදහිල්ලක් ඇතුව යේසුස් වහන්සේගේ මාවතේ ගමන් කරන්න සූදානම්ද? එසේනම් ඔබ දෙවිඳුන් කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් ඔබ තුල තබා ගන්න. ඔබගේ ජීවිතයේ තිබෙන සියලු අභියෝගයන් හා ගැටලු දෙවිඳුන්ට බාර දී නොසැලෙන ඇදහිල්ලකින් යුතුව ජීවිත ගමන ඉදිරියටම ගමන් කරන්න. එවිට ඔබගේ සියලු ගැටලු වලට දෙවිඳුන් විසඳුම ලබා දෙමින් ජීවිතයට නව ආරම්භයක් දෙනසේක. මේ උදෑසන අපි ආත්නා කරමු. මාගේ යෙසුනි, රජු ඉදිරියේ පවා නොසැලෙන ඇදහිල්ලක් ඔබ කෙරේ තබා ගැනීමට ශත්‍රක්, මේෂක්, අබේද්නෙගෝ යන තරුණයන්ට ඇකි විය. මට දෙසේ යේසුස් සමිඳුන් කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් තබා ජීවිත ගමන ඉදිරියට යෑමට දෙවිඳුනි, මාව බලවත් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 2 කොරින්ති 13:5. නුඹලා ඇදහිල්ලේ සිටිනවාද කියා නුඹලාම පරීක්ෂා කර බලන්න. නුඹලාවම සෝදිසි කර බලන්න. නොහොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුලේ වසන බව නුඹලා නොදෙනුද? ඔබත් කැමති නම් දිනපතා මෙන්න දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට කැමති නම් තිරේ දිස්වන 071588 7770 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දවසේ නිසකගමේ ඇදහිල්ලෙන් ඔබට ජීවිත ගමනේ සියල්ලේදී ජය හිමිවන සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදහිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.